නමුත් මම අහන්නේ ඔබ හිතනවාද මේ මොහොතේ මේ විධායකය සහ අධිකරණය අතර තියෙන්නේ අවශ්‍ය ප්‍රශ්නයක්ද අනවශ්‍ය ප්‍රශ්නයක්ද මේ මේ ගොඩනගාගෙන යන්නේ මගේ personally ඔබ ඔබ මේ ගැන දන්නේ ඔය ඇහුවොත් මං කියන්නේ මේක totally unwanted එකක් කියලා එච්චරයි හරි මං හිතන්නේ අපි ඊළඟට යන්න පුළුවන් දැන් ඔබ මුස්ලිම් ජනතාව නියෝජනය කරන කෙනෙක් දැන් රටේ හැම කාලෙම ජනාධිපතිවරණයකදී විශේෂයෙන් මේ සුළුතර ජාතීන්ගේ ඡන්දය ගන්න ඡන්දය කියන එක ඉතාම තීරණාත්මක දෙයක් ලෙස සැලකෙනවා අර 2019 ඇරෙන්න 2019 ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වුණේ ඔබ හිතන විදිහට මුස්ලිම් ජනතාව අපි දෙමළ ජනතාව පැත්තක තිබ්බොත් එහෙම ඔබට තේරෙන විදිහට මුස්ලිම් ජනතාව මේ ඉදිරි ඡන්දෙදි මොනතරම් තීරණාත්මක කාර්යයක් ඉටු කරාවිද ප්‍රධාන අපේක්ෂකයන්ට වුන් වැදගත් වෙන්නේ කොයි විදිහටද මොකද්ද ඔබේ අදහස ඇත්ත වශයෙන්ම සුළු ජාතිය ගත්තාම දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ගත්තාම මම ඒ තුනම වෙනුවෙන් එක එකම ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ සාමගාමී රටක් මිනිසුන්ගේ වැඩක් කරගෙන කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් රටක් මේක තියනවා නම් ඒගොල්ලන්ට ඊට වැඩිය මුකුත් නැහැ ආගම දාමය කරගෙන ඉන්න පුළුවන්ද ඒ සියලු දෙම තියනවා නම් ඒක තමයි රට. ඉතින් ඒක දැන් තියෙනවා කියන එක ඔප්පු වෙලා ඉවරයි. ආපු ප්‍රශ්නවලට මූණ දීපු ප්‍රශ්නවලට ගුටි කාපු යටි මිනිස්සු පුච්චලා දාපු යටි මේ ඔක්කොම හිතනකොට දෙයනේ අපිට පොඩි සැනසෙල්ලක් තියෙනවා කියන තත්වයකට මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේක මෙතනින් මොන්ටෝසරි කාර්යයකට දීලා වටනවද නැත්නම් මෙතනින් උඩට අපි යනවද කියන විතරේ හිතන්න තියෙන මිනිසුන්ට. අනිවාර්යයෙන්ම සුළු ජාතික ඡන්ද ටික ඔයක ඕම යනවා. මේ මේ සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් රටක රනිල්ගේ නායකත්වයට අනිවාර්යයෙන්ම මිනිසු ඡන්ද දෙනවා. කියන්නේ හැම මිනිහටම මම කියන එක දෙයක් තමයි තමුන්ට මුලයක් කියන එක තියෙනවා. තමුන් ඉතඳ තමුන් ඉටමු විදියයි අද ඉන්න විදියයි. ඒ දෙක විතරක් කල්පනා කරන්න වෙන මොකවත් කල්පනා කරන්න උවමනාවක් නැහැ. ඔබට හොඳ අනාගතයක් තියෙනවා.